අදපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආර්ථික විද්‍යාවේ තවත් වැදගත් ඒක්කයක් එතමා සාර්වාර්ථික සමතුටිතයකන එක්ක ඔබ මීට පෙර සාකච්ඡා කරපු පරිදි ජාතික ගිනුම් පිළිබඳව තියෙන අවබෝධය ඔබට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි සාර්වාර්ථිකය කියන ඒකේ සාකච්ඡා ක රද්ද. අපි විෂෂ නිද්දේශේතියන අනුපිළිවල අනුවම එන නැතුව අප සාර්වාර්ථික සමතුලිතය කියන තැනෙ දලා අද සාකච්ඡා කිරීමක් කරන්න බලාාපොරොත්තු වෙන්නේ මේකදී අපි මුලින් සමතුලිත නොත් සාර්වාර්ික සමතුලිතය කියන නිර්වචනය නොකර සාර්වාර්ික සතුලිතේ එ විචල්්‍යයන් පිළිබඳව අප නිර්වචය කම ගෙල්. සාවාර්තිික සමතුරිතියට එඩ උත්සාහ දරමු අපි මුලිහම බලමු සාර්වාර්ථික සමතුරිතයේති ඉතා වැදගත් සංකල්පයක් ලෙස අපි කතා කරන සමාහාර ඉල්ලුම එමැ සමහාර වියදම ඇග්‍රගේ ඩිමාන්ි සමහාර ඉල්ලුම එමත සමහාර වියදම සංකේතවත් කරන්නේ මොනාකුරේද සමහර ඉල්ලුවමි ංකේතවත් කරනකුර ඊ අකුර. ඊ කියන සංකේත තම අප ආවිතාකරන්න එක්ස්පෙන්ඩිච. තර සමහාර ඉල්ලුම කියන සංකල්පයේදී මට කියන්න ඉල්ලුම කියලා අපි කතා කරද්දිී කතා කරන්නේ අතීත වර්තමාන සිද්ධියක් පිළිබඳවද සැස්මක් පිළිබඳවද සැස්මක් සූදානමක් පිබඳව අපි සාච්චාකිරි කරන්න. එය සමහාරය ඉල්ලුමෙන් කතා කරන්න ත් ම වෙලාවකදීම සැලසුම්ගත ඉල්ලුමක් සැලසුම්ගත වියදමක් පිළිබඳව. තු අපි ප්‍රධාන වසයෙන් ආර්ථිකයක කාරක විදිහයට හඳුරුවන්නේ කවුද කුටුම් ව්‍යාපාර රාජ්‍යන්සය විදේශන්සය. එසා අපි සමහාර ඉල්ලුම හඳුන්ුුවන්දත් කියනවා යම් අනාගත කාලපරිච්චේදයක කුටුම්බ ව්‍යාපාර යගම රජයේ විදේශංස, සමස්ථ නිෂ්පාධිතය මිලට ගැනීම සඳහා අපේක්ෂා කරන මුළු ඉල්ලුම එමනැත්ත වියදම කොපමනත්ද කියන එක. ඔ පැහැදිර ඇතිම කියනෙක සමහාර ඉල්ලුම එමත සමහර වියදම කියන අප හඳුන් වදදී අපි යම් කාලපරිච්චේ දෙයක් ගන්නවා කාලපරිච්චේද නිතරම අපි අපේක්ෂා කරන කාලයක් එක කාලේ තුළ කුටුම්බ ව්‍යාපාර රජය විදේශන්සේ අපේ නිෂ්පාධිතය සඳහා කොපමණ ඉල්ලුමක් ඇති කරනවාද කොපමන වදමක් ඒ සඳහා දරන් බලාපොරත්තුයවාද කියනකයි සමහර ඉල්ලුම කියන්න. අපි වෙන විදිහකින් කිවොත් මේකතමා අපේක්ෂිත ඇස්තමේන්තුගත ජාතික වියදම. අපි ඉදිරිකාල පරිච්චේදයක් එමත වර්ෂයක් තුළ අපි අපේක්ෂා කන ජතික වියදම තමා සමහරි ඉල්ලුමින් පැදිරවීමක් වෙන්. ලබි නිර්වචනයක් විදිහට අප යොදා ගත්තුත්. යම් දෙනලද කාලපරිච්චේදයක් තුළ ආර්ථිකය විවිධ ක්‍රියාකාරකයන්. ගැන කුටුම්බ ව්‍යාපාර රජය බාන්ඩසේවා මිලට ගැනීම සඳහා වැය කරන්න සැලසුම් කොට ඇති. අප ේක්ෂා කරන වියදම් ප්‍රවාහය සමහර ඉල්ලුම් ලෙස හඳරන්නනවා අබදන්වා ඉල්ලුම කියන ප්‍රවාහයක් අණ්ඩව යන සිදුවීමක්. අපි ඉළඟට සලකා බැලිය යුත්තේ සමහාර ඉල්ලුමේ සන් රචක එමැත්තන් තීරක මොනවාද කියන එක පිළිබඳව. ඔබ දන්නව ඇති කුටුම්බ විසින් සමස්ත නිෂ්පාතිතයේ මිලටගණ්ඩ සූදානම් වෙන්න මොන බහන්්ඩද කුටු වින් සමස්ථ නිෂ්පාතයේද මිට ගණ්ඩ සූදානාවව ාඩද පරිභෝජන බාන්න. එහ කොටුම්ඹ පරිභෝජනය සඳහා වියදම් කරන්න සූදානම් වෙනවා. එවගේම ව්‍යාපාරිකාන්සේට වැැදගත් වෙන්නේ අයෝජන බාණ්ඩ. ව්‍යාරිකන්සේ ආයෝජනය සඳහා ඉල්ලුම් කරන්න සූදානම් වෙනවා. රජාත් බාණ්ඩහාසේවා සඳහහා ඉල්ලුම් කරන්න සූදානම් වෙනවා පරිභෝජන ආයෝජන දෙපැත්තමඒ වගේම මට කියන්න විදේශ අන්සය අපෙන් බාණ්ඩහාසේවා ඉල්ලනකොට එක අපේ පැත්තිෙන් අප න අයන කියලා ද අපි කියන්නේ ආනයින කියලා විදේශ අන්සය අපේ නිමැවුම සඳහා ඉල්ලුම් කරද්දි. අපි හඳුුවන්නේ අපනයන දානයිද අපනයින. එ සබට පැහැදිලි ඇති සමහාර ඉල්ලු මේ ප්‍රධාන සන්ඩචක හතරක්තියවා. කුටුම්බ පරිභෝජන බාණ්ඩහාසයවලට කරන ඉල්ලුම රජේ බාණ්ඩහාසයාව මිලට ගැනීම සඳහරන ඉල්ලුම අනනිතික අපනයන සඳහා විදේශන්සේ කරන ඉල්ලුම්. ඒ අනුව අපි සමාහාර ඉල්ලුම නොත් ඊ කියන සංකේතය, සමහ ල්ලම විාරනවා කිවවා ඒ සමහාර ඉල්ලුම් ප්‍රධාන සංරජික හතරකින් සමා්‍යිත වෙනවා. අපි එක සමහර ඉල්ලුම් සිතයක් විදියට ගත්තුත් ඊ සමානයි සීධන අයිධන ජීධනක් පරිභෝජනයට කරන ඉල්ලුම අයි ආයෝජනයට කරන ඉල්ලුම Gී ගවන්මන් රජය බා්ඩහාසේවා සඳහහා කරන ඉල්ලුම xක් එක්ෝට් අපන අයන සඳහා කරන ඉල්ලුම. නමුත් අපි සමාහාර ල්ලුම නොහොත් සමහාර වියදම ගණනයකදී අපි ගොඩාක්විට මේ කතා කරන්නේ දල දේශීය නිෂ්පාතිතය මිලට ගැනීම සඳහ කරන ඉල්ලුමක් විදිහයට. දල දේශය නිෂ්පායිතය මිලට ගැනීම සඳහා කරන ඉල්ලුම වෙනකොට ඔබට මතක ඇති වියදම් ප්‍රවේසේ දල දේශීය වියදමට අප සුද්ධාපනයන ගලපලා දලදශී නිෂ්පාති ගැම් බලි කරන්න. එ අනුව දලදේශීය වියදම තුළ හැම් වෙලාවකදීම ආනයෙන් ඇතුලත් වෙලා තියෙනවා. ඔබට මතක ඇති අපි දළදේශී වියදම හොයද්දී අපි යොදා ගැනීමක් කරනවා කුටුම්බ නොහොත් පෞද්ගලික පරිභෝජනය. එවගම දළදේශී වියදම ගණණය කරද්දි අපි ගන්නවා පොදු එමතත් රජයේ පරිභෝජනය. ජී. යගේ දළ ආයෝජනය අයි මේ කොටස්තුන එකතුන්න්න හම ඔබ දන්නවා දලදේශීය වියදම ලැබෙනෝ. මේ දළදේශීය වියදම තුළ හැම් වෙලාවකම සී තුළ අපි ආනයනය කරන බහන්්ඩ සඳහා කරන වියදමක් ඇතුළත් වෙලා තියෙනවා. එනිසා අපි හැම වෙලාවකම සමහාර ඉල්ලුම ගන්නේ කර අද්දී ල දශීය වියද ඔබ දන්නවා සුද්ද අපනයන ගැලපුහම දළ දේශී වියදමට සුද් අපනයන කියන්නේ NX netො ඒ අනුව තමා දළදේශය නිෂ්පාදිිතයෙන්නේ. එනිසාමේ දලදේශීය නිෂ්පාතිතය මිලට ගණඩධරනු වියදැ පිළිබඳව ඇිසාච්චා කන්නන්නේ එසැහැම් වෙලාකදීම සමාහාර ඉල්ලුම දලදේය නිෂ්පාතය මිලට ගැනීම සඳහක නිල්ලුම් වසයෙන් අපි ගණනක් කද්දි ගන්නකොට අනිවාර්යෙන්ම යොදා ගණ්ඩ වෙන්නේ මේ විකල්ප සූත්‍රය එතමා රජයේ පරිභෝජනය ආයෝජනය කුටුම්බ පරිභෝජනය සහ සුද්ද අප නයන නෙට් එක්ස්පෝට් කියන සංකල්පය අරගෙනයි අපට ගානක් හද අදදි සාකච්ඡා කිරීමක් කරන්නුවෙන්. ඉට අපි කතා කරන්නේ යන්නේ සමහාර සැපුම ඇග්‍රරිගේට සප්ලයි කියන එක. ඔබ දන්නවා සැපයුම කියන්නෙත් වර්තමාන සිදුවීමක් නෙවෙයි සැපියුමෙන් කියන්නේ මොකද සැලැස් මක් සූදානමා. එය සමහාර සැපයුම අපි නිර්වතනය කරන්නේ සමහර සැපයුම්ම අපි හඳුරුවන්නේත් යම් නිශ්චිත කාලපරිච්චේ දෙයක්. ඒගනේ ඉදිරි කාලපරිච්චේ දෙයක් තුළ අපි අපේක්ෂා කරන සමස්ත නිමැවුම උදන් සාමාන්‍යෙන් අපිැවුම කියදම් මිලක් එක්කයි සම්බන්ධ කරලා කතා කරන්නේ. එහ මෙතැදිත් අපි සැලකිලට ගන්නවා විවිධ මිලමට්ටම් වලද සපයන්න සූදානම් මුළු නිමැවුම මුළු සැපෙවුම. අපි නිර්වාචනයක් යෙදුවත් දෙල්ලද කාලපරිච්චේ දෙයක් තුළ සියලුම ව්‍යාපාරික ආයතන උදන් අතන රැකේතුම් වෙලඳ ොල සැවුම්. මෙතන සමස්ථාආර්ථක සියලු ආයතන පැවතියැ විද ිල මට්ටම් වලදදි. දිරි පත් කරන්න අපේක්ෂා කරන සමස්ත නිමවුම. අපි මේකෙද සලකා බලන්නේ මේ සමහාර සැපියවුම හැදෙන ආකාරයන සමහර සැපවුම අපි සංකේතවත් කරනවා මොන අක්ෂරෙන්ද වයි සමහර ඉල්ලුම සංකේතවත් කරා ඊවලින් සමහර සැපියවුම සංකේතවත් කරනවා වයිවලින් එ අනුව අපි මේකෙද සැලකිල්ල දක්වා වන්නේ සමාහාර සැපියවුම හැදෙන ආකාරයන මෙයි සමහාර සැපියුම නොහොත් නිමැවුමල් ලැබෙන ආදායම මොන ආකාරයටද පරිහරණය කරන්න කියනෙ පිබඳ ඔට පැල්ලි දෙම කිලික අප මේ සාකච්ඡාවේදී කතා කරන්නේ නිතරම සමාහාර සැපියුම නොහොත් නිමැවුමෙන් ලැබෙන ඉපැවුම ආදායම මුණ ආකාරයට ද පරිහරණය කරන්න මට කියන්න කුටුම්වයක් ලබන ආදායම මනවසදහාද පරිහරණය කරන්නේ සමස්ථාර්ථකය පරිභූජනයට යොදනවා ඉතුරු කරනවා අමතර පරිභෝජනයට වැෑ කරනවා ආදායමෙන් කොටසක් තව කොටසක් ඉතුරු කරනවා තවකොටසක් බඳදු ගෙවනවා ඒවගේම තවත් කොටසක් බාණඩසේවා ආනායන සඳහා වැෑැකිලීමක්රනවා මංකිහිපි පැහෙල්ලේදකුට එහා ආදායම නොත් සමස්ථ ආදායම පරිභෝජනයට බදුවලට ආනායනවලට ඉතුරුම් සඳහා වැයකරනවා. එක අපි එඒ උපයෝජනය වනහොත් පරිිහරණය කරන විදි හතර කතාකරොත් කුටුම්ඹ පරිභෝජනය ඉතුරුම් බදු ආනයින. එ අනුව සමස්ත සැපවුම සමහාර සැපයුම ගොහොමද පරිහරණය කරන්න එක ල අපි කතාකරුත් උත්තරේ සී ධන ස්ධන ටීධන එම් වෙනවා. අපි ඉළඟටදස් හත ඔබට දුන්න බහුවර ස්භාවේ ප්‍රශ්නයක් පහත සදහන් ඩෑ අතුරින් සමහාර ඉල්ලුම් වැඩිරන්න බෝදුරට හැකියාවක් ඇත්තේ කවර දෑකටද කියලා ඇහෝත් සමහාර ඉල්ලු මේ ඔබ දන්නවතින සම්රචික ටික කටු පරිභෝජනය ආයෝජනය රජේ වියදම් අපනය නිසාම් මෙතන් පිළිතුර විදිර ගන්න පුළුවන්ග මොදමි කියන්නේ ආයෝජනයේ ඉහලයාමක් කියන හොදයි. ඉට අපි සමතුලිත සංකල්පයට එන්ඩ පෙරාතුව අප ඉතාම වැදගත්වෙන සංකල්පයක් අපි කතා කරන්න බලාපොරොත්තුවීමක් වෙනවා. එතමා ආදායන් වෘර්ථ ප්‍රවාහයේ විදීම් හා කාන්දුවීම කියන කොටස. තැනක් වඩාත් නිශ්චිතවය පිළිබඳව තියන අවබෝධය ගඩක්කායට අඩුයි එනිසා හරිාකාරවම විදීම් කාන්දුවම් කියන මොහක්ද කියෙන පිළිබඳු අපි අවබෝධයක් ලබාගත යුතුයි. පරතුව ංහිතන ඔබ ජාතික ගිනුම් පාඩ මේ චක්‍රී ප්‍රවාහයක් කියන පිළිබඳෝබට අවබෝධයක් ඇති ජාතික ගිනුම්වල අපි චක්‍රී ප්‍රවාහය පැහැදිරි කරේ අපික ප්‍රධානම ආර්ථික කාරකයක් අපි ගන්නවා කොටුම්බ එවගේම තවත් ආර්ථික කාරකයක් තමා ව්‍යාපාර නොහොත් නිෂ්පාදන වන්සේ ඩත් නිවැරදිව චක්‍රිය ප්‍රවාහය හඳුන්ුවනවා නම් අපි කියන්නේ කුටුම් ව්‍යාපාර වෙත සාධක සේවා සපයද්දි ව්‍යාපාරාන්සයෙන් කුටුම් බන්සේට සාධක ආදායන් ගලායනවා ව්‍යාපාරන්සියෙන් කුටුම් බන්සේට සාධකාදායම් ගලායනවා අනි පැත්තෙන් කුටුම්වයන් නැවත මේ නිමැවම මිලට ගැනීම සඳහා තමන්ගේ ආදායම වියදන් කිරීමක් කරනවා ංගේපක පැදිරිය ඇති සාධක සේවා කුටුම්බ අන්සයෙන් ව්‍යාපාරන්සේයට කලායනවා එක්කම ව්‍යාපාරන්යෙන් කුටුම් බන්සේට ආදායම් ප්‍රවාහයක්යනවා නැවත කුටුම් බාන්සය තමන්ගේ බාණ්ඩ සේවා ගන්න වියදන් කිරමක් කරනවා. මං මේ ඇඳපු ප්‍රවාහදික මට කියන්න මූර්ත ප්‍රවාහයන්ද මූල්‍ය ප්‍රවාහැන්ද කියලා. මං මේ ඇදලතින ප්‍රවාහධක මට කියන්න මමුල්ල්‍ය ප්‍රවාහයන් මූර්ත ප්‍රවාහයද කිය. ආදායමක් ගලායන සාධකාදායම ඉදිරි කුටුම් බහන්සේට අනි පැත්තෙන් නැවත කුටුම් බන්සේ බා්ඩ සේවාගන්න විය දන් කරන මුෘර්තද මුල්ලෙද මුල ප්‍රවාහ ආදායම කියන්නේත් මුල්ල ප්‍රවාහයක් වියදම කියන්නේත් මුලි ප්‍රවාහයඒ අපි චක්ක්‍රිය ප්‍රවාහය හඳුන්වදදිත් බොහෝවිට අපි නිර්වචනය කරන්නේ ආදාය මේ චක්්‍රිය ප්‍රවාහය කියන්නේ මෙ නිමැවුමින් බිහිවෙන ආදායන් හා වියදම් කුටුම් බහා ව්‍යපාරන්සා අතර කොහොමද ගලා යන්න කියන එක නොබට පැදිලිය ඇති චක්‍රියය ප්‍රවාහේ තුළන්නුත් අපි නිතර කතා කරන්න මේ මූල ප්‍රවාහ අවධරණය කරන්න නිර්වචනය අප කියන්නේ කුටුම්භ ව්‍යාපාරාතර නිමැවමෙන්ම්බිහි වෙන ආදායහා වියදම් කොහොමද චක්‍රියව ගමන් කර චක්‍රය කිය නොකඩ යන ප්‍රවාහය පැහලදම කියනක් එනිසා මේ අපි ඇඳලා තියෙන්නේෙ මූලි ප්‍රවාහ ආදායහා වියදම් දැන් අපි ඒ මත පදනම් විදල තමමා විදීම් කාන්දුවීෙන් පිළිබඳව අවබෝධ කළ යුත්තේ එනිසා මේ මුල්ල ප්‍රවාහ කියන මතේ උඩ ඉඳගෙන තමා ඔබ කාන්දුවීම් විදිී පිබඳ අවබෝධය ලබාගතයුත් එම නැති උනොත්වට මේ පිටිබඳ නිශ්චිත අවබෝධයක් එන්නේ නැහැ එම් මට කියන්න මෙහ ව්‍යාපාරික අන්සේ දෙසට පිටතින් කුමනොහෝ වියදම් ප්‍රවාහයක් ඇතුල් වෙනකොට අපි එකට කියන නම විදීමක්ද කාන්දුවීමක්ද පිටතින් මේ චක්‍රය ඇතුළට මේ වියදම් ප්‍රවාහයට තව දෙයක් එකතුවීමක් වෙනවා. තොර ඒ එකතුවීම අපි හඳුරුවන්නේ විදීමක් විදිහට ද කාණදුවීමක් විදිහයටද කියන්න එක විදීමක්. එම නැත්තං ඒක හරහා වෙන්නේ තෞදුරටත් මේ ප්‍රවාහය ප්‍රසාහරණය වෙනයක ද සංකෝචජනය වෙනය එකද. දැ නිකන් හිතන්ට මේක ජලය ගමන් කරන ප්‍රවාහයක් කියලා ජලෙ මං කන ප්‍රවාහයට තව අතු ගංගාවකින් එකතුවීම් වෙනවා. ඒනිසා තවත් ප්‍රවාහේ ශක්තිමත් වෙනවල් දුරල කරනවාද ශක්තිමත් කරනවා. එසා නිතරම මේක හරහා වෙන්නේ මේ වියදම් ප්‍රවාහයට තව එකතුවක් වෙනවා ඒකතුවීම තුළ තවදුරටත් නිෙමැවුට ඉල්ලුමක් ඇති වෙනවා අලුතෙන්. ඒ හරහා මේ වියදම් ප්‍රවාහයට තව ශක්තිමත් වෙනවා. එනිසා මේ එකතුවීම් එම නැත්තං විදීම් ඉන්ජක්ෂන්ස් කියල හඳුන් වද්දී ජේ අකුර තමා අපි පාවිච්චි කිරීමක් කරන්න ජේ එක අපි හඳුන් වන්නේ විදීමක් එහම නැත්තං එකතුවීමක් විදිහට. එ වගේම ඔබ ඉතාම වැදගත්තු අවධානය කළ යුතු කරුණක් තමා කාන්දුුවීමම් නොහොත් අපි ගිලිහීම් කියන වචනයෙන් පැහැදිලි වෙන්නේ මේ මූල්්‍ය ප්‍රවාහයෙන් එියට ගමන් කරන ආදායන් ප්‍රවාහය තුළින් ඉවතට ඇදිල යන සියලුම ප්‍රවාහයන් ඒ අපි විද්‍රෝල් එම නැත්න් ඩ් කියන සංකේතයෙන් හැදිවීමක් කරනවා. එවට පැහැදිලි ඇති මම කතා දැ අපි ගිලිහීම් නොහොත් කාන්දුවීම් කියන එක චක්‍රිය ප්‍රවාහයෙන් එළියට යන මුූ්‍ය ප්‍රවාහ විදිට අපි හැඳින්වී. එනිසා මෙතනමං කතාකරපු විදීම් කාන්දුවීම් දෙකම එකතුවීම් ගිලිහීම් දෙකම මූල ප්‍රවාහ විදියට කතා කරේ. එක තාම් වැදගත් හේතු චක්‍රීය ප්‍රවාහය හඳුන්වාදී අපි කතාකරේ ූලි ප්‍රවාහ ගැන විදීම් කාන්දුවීම් කතාකරදයට ප්‍රාහ මූලි ප්‍රවා ගැ එකතම ඔබ අදධහනය මුොු වැදගත්මදී. එම නං මට කියන්න විදීම් හහා දම් හරහා එන් චක්්‍රවයේ ප්‍රහයට සිදුන එකතුවීම හරහා නිතරම ප්‍රවාහය ශක්තිමත්වීමක්ද වෙන්න දුර්වලවීමක්ද ශක්තිම. ප්‍රවාහෙන් එලියට සිදු කරන දේවල් සම්බන්ධයෙන් ප්‍රවාහ එලියට ඇදිල ෑන දේවල් සම්බන්ධයෙන් වෙන්න මකද පවාහය දුර්වල කිීමක්. එ සබට පැහැදිරිය ඇති හැම් වෙලාවකම එලියට මූල්්‍යය ප්‍රවාහයක් ඇදි ගුත් මේ ප්‍රවාහෙන් කොටසක් ල ඇදි ගියුත්. හැම් වෙලාවකො මේ සමහාර වියදම් ප්‍රවාහය දුරල කරනවා.ඒ සමහර වියදම් ප්‍රවාහයට පිටිං මොනවාහරි දෙයක් එකතුවෙන වනංඒ වියදම් ප්‍රවාහතවත් ශක්තිමත් කරනවා. හොඳයි දැන් මම අනේවට උත්තර දී යුතුයවුලු. මට කියන්න ඉතුරුම් ගිලිහීමක්ද එමත එකතුීමන් ඉතුරුම් එ චක්ක්‍රිය ප්‍රවාහයෙන් එලියට යනවද චක්‍රිය ප්‍රවාහයට නක එට යන එකට පැදිලි ආදායම් ලබෙන්නේ කුටුම් බෙවෝ කුටුම් බයන් ලබ ආදායම් වයිඒ කුටුම් බැල් ලබන ආදායමෙන් කොටසක් ඉතුරුම් කියලා එලියට ගමන් කිරීමක් කරනවා සේවස්. ඒක අනිවාරයෙන් ගිලිහීමක් මුදල් එලියට යනවා හොදයි මට කියන්න මේ ඉතුරු කරපු සල්ලි කුටුම් බාන්සය අපිතම බැංකුවක තැන්පත් කරා නම් මේ ඉතුරු කරපු සල්ලි කුටුම් බාන්සය බැංකුවක තැන්පත් කරා නම් මේ බැංකවී තියන මුදල් නැවත ව්‍යාපාරිකන්සය නය අරගන බැංතින මුදල් ව්‍යාපාරිකන්සේ විසින් නයට අරගන එ අය නැවත මේ ආර්ථිකයේ සමස්ත නිමැවුමෙන් කොටසක් ගණ්ඩ වියදන් කරනවා. ව්‍යාපාරිකන්සේට අවශ්‍ය මොන බා්ඩද එනිසා මංකිපික පැහැදිරිය ඇති ඉතුරුම් මේ අය බැංකුවල තැන්පත්කරුත් ඒ ඉතුරු කරපු සල්ලි වලින් කොටසක් නැවත ව්‍යාපාරිකන්සේ නයට අරගෙන තමන්ගේ ආයෝජන බාන්්ඩ සඳහා වියද කරනවා එම් ඒ සල්ලි නැවතත් ආයෝජන විදිට මේ ප්‍රවාහය ඇතුළට එනවාද නැද්ද එවා. එනිසා අපි ආයෝජන නොහොත් අයි හඳුන් වන්නේ ගිලිහීමක් ලෙසද එකතු ීමක් ලෙසද එක එ හේතුවත් පැහැදිලිල අවබුදු වෙන්න ඇති ඉතුරුම් එලියට ගියා වගේම නැවතේවා ආයෝජන විදිහට ප්‍රවාහය ඇතුළට එනෝ හොඳයි මට කියන්න රජයේ බාණ්ඩහාසේවා සඳහාධාරණ වියදම නොහොත් ජී රජේ බණ්ඩහාසයවා සඳරණ වියදම නොත් ජී ප්‍රවාහයට එකතුවීමක්ද ප්‍රවාහයෙන් බැහැරවීමක්ද? බා්ඩ හාසේ සඳහදරන්න වියදම් ප්‍රවාහයට එකතු වෙනවද පිටින් ඇවිල් එකතු වෙනවද ප්‍රවාහනිවත් වෙනවද පවාහ එකතුවීම හේතුව රජය උත්සාහදරන්නේ රජයට අවශ්‍ය බාණ්ඩ හාසේවා ගන්න නැවත රජ වියදං කර රජයේ සල්ලි මෙහාහටයන ජී රජය මේ ආර්ථිකය තුළ නිපද වන සමස්ත නිමැවෙන් කොටසක් ගන්න වියද කරනවා දැවබට පාසැල්ල දෙන පොත් නිලෑඳුම් ගන්නඩ රජී වියද කරනවා ඒ වියද මහර හා තව නිමම කාර්ථකය බිහි වෙනවා හොයි මට කියන්න කුටුම් බ අන්සේ ගෙවන බදු මේ ප්‍රවාහෙන් ගිලිහීමක් ද එකතුීමන් කුටුම් හන්ේ ගවන බදු ප්‍රවාහෙන් ගිහීම දෙකතුීමත් ගිලිීමක් එනම් බදු නොට මේ ප්‍රවාහයෙන් ගිලිහීමක් වි්‍රෝ තමගේ ආදායමෙන් කොටසක් වෙතට යනවා හොඳයි ගේ ඊළඟ ප්‍රශ්නේ ආනයන ආනයන යනු අප විදේශයකින් බාන්්ඩ මිලට ගැනීම ලබා ගැනීම ආනයන ගිලිහීමක්ද එකතුවීමක්ද විදීමක්ද එමන් කාන්දුවීම විද කාදුවම් පැදින්නේ එනිසා ම මැහවේ ආනයන පිටතට ඇදිල යන එකක්ද ඇතුට එද වැදගත්මදේ අපි දන්නවා ආනයන කියන්නේ පිරිරටින් ා්ඩනයක. නමුත් අපි මේ ඇඳලතියෙන ප්‍රවාහයේ මූල්්‍ය ප්‍රවාහයක්. එවගේ අපි කිව්වා විදීම් කාණදුවීම් පිළිබඳ කතා කරද්ද නිතරම අපි සැලකිල්ල ගන්න නි මුූලෙ පැත්ත. එද අවධානයමු කළද වැදගත්මදේ මේ මූල්්‍ය ප්‍රවාහයක් ඇතුලට එනවද ලිටයනද කියෙනෙක්. එදා ආනයන විදිහට අපට සල්ලි එනවද මුදල් එනවද ආනානයනවලද සල්ි ඉත දිර යනවා. මුල්ල්‍ය ප්‍රවාහය බලන්ඩුවන බාණ්ඩ ආවට ආන අයන විදිට මුදල් ඉවතට ඇදියමක් වෙන් එනිසා නිතරම ආන අයන ගිලිහීමක් විදට අපි ගන්න ස්ට එවගේම එම අපනයන පිබඳම කදදට කැතිය අපනයන කියන්නත් බණ්ඩ පිටරට යවනවා නමුත් මුදල්ලනවද බාණ්ඩ පිට යවනවා මුදල්ලෙනවද එන එක මූල්ල ප්‍රවාහදද ලැබෙන එකක්ද එනිසා එකතුවීමත්ද ගිලිහීමත් එකතුීම ඒසා නිතරම අපනයන එකතුවීමක් විදියට අයිගන්නය දැබට පැහැදිනි ඇති මම කියපුටික නිතරම චක්‍රීිය ප්‍රවාහයෙන් ඉවතට ඇදිලයන මුූල්්‍ය විචල්ලයන් ටික ඒ සියල්ලම ගිලිහීමම් කාඳුවී. චක්‍රයේ ප්‍රවාහය තුළට ගමන් කරන ඇතුළට එන මුූ්‍ය ප්‍රවාහයන් නිතරම එකතුවී. එකතුවීම් තුළින් නිතර වියදම් ප්‍රවාහය ශක්තිමත් වෙනවා. ගිලිහිම් තුළින් වියදම් ප්‍රවාහය නිතරම දුර්ල කරනවා. එසාී නිර්වචන දෙකක් ගත්තුත් විදීම්, ය ආදායම් වෘර්ත ප්‍රවාහයට බාහිරිින් ඇතුල්වන පිටතිංයන්නේ ඇතුළවන සමස්ත ඉල්ලුම ශක්තිමත් කරන වියදම් ප්‍රවා එය කොටස්තුනයි ආයෝජන රජයේ මිලදී ගැනීම අප IDGXට කාදුම්විෝ ආදායම් වෘර්ත ප්‍රවාහෙන් බැහැරවන සමස්ත ඉල්ලුම දුරුවල කරන මුල්ල ප්‍රවාහය සම්රාජචික තුනායි ස් ඉතුරුම් බදු ආනායන්න. කාන්දුම් ශිතයඩ සමානස්ට විදියටට අපට යොදන්න පුළුව. ට පේනම ඇති මේ සටහනින් අපට පැහැදිරිි වෙන්නෙත් කුටුම්බයන් ලබන ආදායම් වලින් කොටසක් ඉතුරුම් බදු ආනායන විදිහටි වත්වෙනවා නැවත ව්‍යාපාරික අන්සේට එ මේ සමහර ඉල්ලුමට එකතුවින් වෙනවා IDGX විදිහයට. හො අප අපි මාත්තුකා ඇත්තරම සාර්වාර්තිික සමතුලිතය නත් ඒ සඳහා අපි ප්‍රවේසයක් තමා මෙතෙක් ලබා ගැනීමක් කරේ හොයි අපි එසා සහාර සාර්වාර්ථික සමතුලිතයේ දී හැඳිරිනීමකට එන් උත්සා දැරීමක් කරු. නිතර ඔබ දන්න දේන්ෙන්ට ත්හ දැරීමක් කරන්න ඔබ දන්න සමතුලිතේ කියන්නේ කිසියම් අවස්ථාවක යම් විචල්යන් දෙකක් වෙනස්වෙන් නැතුව ස්ථාවරෝතිය න නැවත වෙනස්වඩ පුළුවන් තරාදයක දෙ පැත්තක් වගේ. එ සමතුලිතේ කියන්නේ යම් පරස් පර විරෝධී විචල්ලයන් යම් ස්ථානයකද මොහොතකද ව්‍යස්නී යනවා වෙනසකට බානන්න පුළුවන්. එන සාර්වාර්ථික සමතුලිතයේදත් හැම් වෙලාවකදීම අපි මේ කියපු සමස්ත වියදම සමහාර වියදම අපි මේ කියන සමස්ත සැපයුම කියන ොද දෙ ගත්වකට පත් වෙලා තියෙනවා. ඇත්තරම සාර්ව ආර්ථික විචල්ල සාර්වාර්ික විද්‍යාවේ වැදගත් දර්ශකයක් වන සමස්ත නිමැවුමසාර්වාර්ථික විද්‍යාව තුළ ඉතා වැදගත් දර්සකයක් වන මේ සමස්ත නිමැවුම හෝ ආදායම සහ සේවා නයුක්තිය ඔබ දන්නවා නිමැවුමත් එක් නිෙම වැඩ විදදි සේවානයක්ති වැඩුව මේ කියන විචල්ලයන් යම් මොහොතක වෙනස් වෙන් නැතුව. නොවිෙනස්ව එක අවස්ථාවක එක ආකාරයකට එල්බ සිටිනවනම්. මකිවේ හැදිනීම සාර්වාර්ථික වැදගත් සාර්වාර්ථික විචල්ලයක් තමා ඇත්තටම දර්සකයක් තමා සමහාර ඉ වැදගත් විචල්ලයක් තමා එම දරසකයක් තම මස්ත නම ුමාදායිම්. එ නිමැවුම ආදායමත් සේවා නිියුක්තිත්. එක මොහොදක වෙනස්වෙන් නැතුව එක ආකාරයක එල්බ සිටිනුවනක සමස්ස සමහාර එම සාරුවාර්ථික සමතුලිතයක්. එි හැඳින්නීමක් එකට අපි ගත්තොත් ප්‍රධාන දර්සකයක් වෙන සමස්ත නිමැවම ආදායම් මටම සමස්ස සේවාන යුක්ති මටම උච්චා වචනය වෙන් නැතුව. පාත්නා මටම නොස් එල්බ සිටීමේ ප්‍රවණතාාව ඔබට මේ නිර්වචනයකිවට අවබෝධයක් නැතිඋනත් එතරම් මේ අපි පැහැදිලි කරදි තවත් හොඳ අවබෝධයක් ලැබයි සාර්වාර්තික සමතුරිතය අපි විග්‍රහ කරනවා ප්‍රවේශය දෙක් ඔස්සේ සමස්ත වියදං ආදායන් ප්‍රවේශය හා ගිලිහිම් එක තුීම් ප්‍රවේසේ විදියට. අපි ඒ සඳහාවශය පසුවිීමම තමා ඔබට දැන් මීට පෙර සාකච්ඡා කිරම් කරේ. අප මුලින්ම ගත්තුවත් සමස්ථ ආදායන් වියදම් ප්‍රවේශය මනකිවා අපි වෙළඳ පොල සමතුලිතයේ දී ඉල්ලුමයි සැපයුමයි සමානවය අවස්ථාවේ දී සමතුරිතය තීරණය වෙනවා කිව වගේම. සාර්වාර්ථික සමතුරිිතයේ දීත් අප කියන්නේ සමතුලිත නිමැවුම් මට්ටම තීරණය වන්නේ සමහාර වියදමට සමහාර ආදායම සමාන වූ අවස්ථාවකද කියලා. එකන වයි සමානයි ඊවෙන්න ඕන කියන කොන්දේසිය. එස සමතුරිිත කොන් දේසිය අපි එක පැත්තකින් පැහැදිරිකුරොත් සමස්ත සැපැවුම නොහොත් සමහාර ආදායම සමහාර වියදමට නොහොත් ඉල්ලුමට සමානවිය යුතුයි. දැකගතයුතු ඉතා වැදගත් සිද්ධයක්ක් තියෙනවා. කේනීසියානු විග්‍රහයටානුවද කේන්ස් කියන ආර්ථික විද්‍යාඥාගේ විග්‍රහයටානුව නිතරම මට කියන්න සමස්ත ඉල්ලුමානුව නිමැවුම වෙනස්වෙනවා කියලා දබි කතා කරන්නේ එමතන් නිමැවම හෝ ආදායමන එල්ල වෙනස් වන දැි කකාර. කේනිසියන් ග්‍රහහියටට අනුව සමස්ත නිමැව මානුව ඉල්ලුම වෙනස්වීමක් වෙනවද ඉල්ලු මානුව නිමම වෙනස්වීමක් වෙනවන හැම් වෙලාවකද අපි සාකච්චා කරන්නේ ඉල්ලු ම අනුව නිම වෙනස් වෙනවා කියන එක ඉල්ු නුවතම නිම වෙනස්වීමක් වන්න එහෙම නං බලන්න දැමට පැහැදිලි වයි සමානයි ඊවිය යුතුයිර ඉල්ලුම සමහර සැපීමට සමාන වෙන්න ෝනනි සමතුටිතේදී මට කියන්න වයි දාහක් තියෙනවා ඊ ඊට වඩා වැඩි ඊ එක්දස් පන්සීයයි. මටිකන්න ආර්ථිකය සමතුරීත වෙනවද උතරවූද නෑ. එමනන් දැන් වෙනස් වෙන්ඩෝනේ වයි වැඩි ෙන්ඩෝනෙද ඊ අඩුුවෙන් ෝන. අපිකිවා ඉල්ලු මානුවද නිමවම වෙනස් වෙන්ඩෝන නිමව මනුව ල්ලි වෙනනසුත. ඉල්ලු මනුව නිම වෙනස්වයුතු. එන මටි කියන්න වයි එක්දස් පන්සේ වෙන්ඩ දෝනේ ඊ දහවැඩදෝනේ. ඉල්ලුම අනුව නිමැව වෙනස් වෙන්්ඩෝනේ. එ ඉල්ලුම කියද ඉල්ලුම කියද එක්දස් පන්සීයයි. නිමැවුම කියත්තියෙන්නේ දාහයි එහන්දැ මොකද වෙඩඩන කියන්න. නිමැවුම කිය දක්වා වැඩි වෙන්ඩෝනෙ එක්දස් පන්සය දක්වා වැඩි වෙන්ඩෝනේ ඒ අනුව තමා වයි වෙනස් වන්න ඕනේ. එනිසා මෙතන් දදි වියයුත්තේ මුර්ත නි්පාතයේ වටිනාකමට වඩා ඉල්ලුම වැඩිවරුත් ආදායම් මට ප්‍රසාරණය වෙනවා එක අසමුතුරරිත් අත්වය දැ මේ තියෙන අසමුතුරිිත් අත්වය. මේ සමතුරිත වඩනම් ඇත්තට වියයුත්තේ ඊ මට්ටමට වයි වැඩිවෙන එක. ඉන අවස්ථාව ගන්න වයි අපිතම එක්දා ස්පන්සීයි ඊ තියෙන්ෙනෙ දා හයි. මට කියන දැන් වයි වැඩි වී යුතුද වයි අඩුුව යුතුද ඊ වැඩිවියයුතුද. ඊවලට අනුවයි වයි හැඩග හෙන් ඕනේ. එනිසා වයි කියයක් දක්වා අඩු වෙන්ඩෝනෙද දහ දක්වාඩු වියයුතුයි. දැන් සමතුලිත ද අසමතුරිද මෙතන තියන තුරතුර අසමතු ලිතයි. නමුත් සමතුලිත වඩරන් නිතරම ඊ මට්ටමට වයි එඩ වෙනවා. එනිසා වයි සංකෝචනය වඩෝන වයි අඩුවීමක් වෙන්න ඕනේ. එඉ සබ දැනගතයුතුයි මූර්ත නිශ්පාධිතයේ වටිනාකවට වඩා. සමාහාර ඉල්ලුම අඩුනුත් හැම් වෙලාකුම ආදායම් මට්ටම සංකෝජනය වෙනවා. නමුත් කොයි අවස්ථාවක හෝ මේ දෙන්න සමාන වුණොත් ආර්ථිකය සමතුලිත මට්ටමට එනවා. හොඳයි අපි සාර්වාර්ථික සමතුලිතයේ කතා කරද්දි තවත් ජාමිතික පැත්ත පිළිබඳව මූලි දැනුමක් ඔබට ලබා ගැනීම වැැදගත්වනවා. අපි ට පසි කචා කරන බලාපපුරොත්ව වන්නේ පිළිබඳ පේනව ඇති මාතුකාව වයි සමානයි ඊ රේකාව එම නැත් අංසක හතරිස්ු පහේ රේකාව මේකෙදී අපට සිරස් අක්ෂේට අපි ඊ යෙදුවොත් තිරස් අක්ෂේට අපි වයි යෙදුවොත් අපි රි මුල්ලක්ෂේෙන් පටන් අරගෙන හයට අංසක හතලිස් පහේකෝනයකින් මේ රේකාව ඇන්දුුත් ඒ අපි හඳුරන්ුවන්නේ මොන නමින්ද කියන්න වයි සමානයි කියන්නයි සමානයි ඊරකායි සමාන රේකාව. පනිිකන්න මේක අධද්දි පරිමාණය සිරස්හ තිරස්සක් සේ සමාන වී යුතු ද පරිමාණය අසමානුවට කමක් නැද්ද පරිමාණය සමානවිද වේ. වයි ඒ අක්ෂ දෙකයෙන් පරිමාණය අනිවාරයෙන් සමාන මට්ටමක තියෙන්න්නේ ඕනේ එහෙම අදින අංකදර ිෂ්පයන් අදින රේකාව තම වයිසමාන රේකාවකි ලබි පිළිගන්න. එනිසා මේ ගැනුබ දැනගත යුතුයි සමතුිතය තීරණය වන ආකාරය පැවසීමට පෙර. හොඳයි. මටික කියන්න ඔබේ සාමාන්‍ය දැනුමානුව මේ රේකාවේ බැවුම කියක් වෙන්න ඕනෙ මේරිෙකා බැවම හරි එකයි. ඒතු සමාන පරිමාණයෙන් ඇඳහම ඔබ දන්නවා රේකාවක සරර් රේකාවක බැවුම හොයද්දී නිතරම සිරස් දුර බෙදන්ඩ වෙනවා තිරස් දුරෙන් ඩෙල්ට ඒ බෙදීම ඩෙල්ට වයි විදිහට ගත්තොත් නිතරම් පිළිතුරල් ලැබෙන්න එකයි. ඒ ගැනඔබ අවබෝධයක් තියෙන් ඕෝනේ. මේ බැ හැම ලක්ෂේකම සමානද නැද්ද සමානයි සර රේකාාවක දන්නවා හැම ලක්ෂේකම බැවු සමානයි. එනිසා ට මේ තොරතුරින් පේනු ඇති වයි සමානයි ඊරේකාව යනු මූල ලක්ෂයේ සිට අංසක හතලිස් පහක කෝනයක් නිර්මාණය වනසේ ආදායම වියදම සමාන පරිමාණයෙන් අක්ෂ ගත කර අඳුරු ලබන සලරේකාව. මේ සුභාවෙන් එන්නේ මේ ලක්ෂණ තමා රේකාවේ හැමවිටම බැව එකයි අන්තක්හණ්ඩේ බිඳුවයි ඕනෙම ලක්ෂයක සිට සිරස් තිරස් අක්සෂවල්ට අඳන ශේකාවන්නේ අගේ එකනෙකට සමානයි වෙනස් වෙන්නේ නෑ. අපි මුලින්ම ජාමිතිකව බලමු සමස්ත වියදන් ආදායම් ප්‍රවේශයේ යටතඒ සමස්ත නමැවුම්මටම තිරණයවන ආකාරය. දැන් ඔබට අවබෝධයක් ලැබුණ අන්සක හතලිස් පහේ රේකාව වයිරේකාව මෙආකාරයට තිබුණාවයිඊ. මේක වයි සමානයි ඊරේකාව සමහාර ඉල්ලුම් රේකාව මෙආකාරයෙන් අපි ඇන්දුුත් ඔබ දන්නවා ඊ හැදෙන්න්නේ මනුවන්ද සීධන අයිදන්න ජීධන එක්න් මාහාර ඉල්ලුමවයි රේකාව චේදනේව අවස්ථාවේදී. එ නිමැවුම් මට්ටි කියනවා සමතුලිත ජාතික නිමැවුම. එ අනුව අපි ජාමිතිකව සාර්වාර්ථික සමතුලිතය පෙන්නුම් කිරීමමක්කරුත් වයි සමානයි ඊ ඊරේකාවට චේදනය වන අවස්ථාවේදී හරියටම ආර්ථිකය සමතුලිත වන ආකාරය පෙන්නුම් කරන්න පුළුවන්. එමෙන්ම. අපි විදීම් කාඳුවීම් ප්‍රවේශය යටතෙත් සමතුරිිත වෙන ආකාරය බලමු ඔබ දන්නවා ද අපි මෝතකට පෙර කතා කරා කුටුම්බ අන්සේ ඉන්නවා ව්‍යාපාරන්සේ ඉන්නවා ආදායම ගලා යනුව දාහක් එමෙන්ම නැවත වියදමත් දාහනාව ඒදාහන ආර්ථිකය සමතුරිතයිද මටකන්න ඔද ඔ වයි සමානයිඒ. හිතන්න කුටුම් බාන්සයෙන් ගිලිහීමක් වෙනවායුටුම් සීය ගිරිිහීමක් වෙනවා. මටක කියන්න කුටුම් බාන්සේට ආදායමක් දාහක ලැබෙනවා එකෙන් සීයක ගිලිහීමක් වෙනවා. එමතං කාන්දුවීමක් වෙනවා දාහක් ලැබෙනවා දාහන් සීියක් ගිලිහෙනවා වියදම් කරන්න ඉතුරවෙන්නේ කොච්චරක්ද නවයි වියදම් කරඩ ඉතුරුවෙන නවසීයයි. දැන් ආර්ථිකය සමතුරිිතද කියන්න ඉස්සල්ල දාහයි දාහය තියද වයිසමාන ඒ ආර්ථකය සමතුරිිතයි. නමුත් දැන් දාහක් ආදායම ලැබෙනවා සීයක් ගිලි හිම්මුණ කුටුම් බාන්සේෙන්. දම් කරන්න ඉතුරු වෙන නවසීයයි ආර්ථිකය සමතුරිිත නෑ ඔය අතරතුර පිටතින් මෙ ආකාරයට හරියටම සීයක් ආවත් එකතුවීමක් විදිහට මට කියන්න ආර්ථිකය සමතුරිිත මටමට අයනවාද අපි ඔට පැදිලි නැත්තං එස අපි මේ සමහර වියදම් ප්‍රවාහයට වෙන එකක් විදිට අප ගත්තුත් නමසීයට අලුතිං සීයක් වු නැවතත් වියදං කරඩ තියෙන මුදල් ප්‍රමාණය කියද දා අර්ථගේ සමතුරිිතයි. එනිසා ආර්ත් සාර්වාර්ථිකය සමතුරිත වෙද්දි ඩ සමානයි මොකද වෙන්ඩෝන ජේ දාහෙන් සීයක් ඉවත් වනාා නැවත නවසීයක් එයයි වියදං කරනවා එ නමසීයට පිටතිං ආය සීයක් ප්‍රවාහයක් එකතුනොත් නැවත දාහක බාණ්ඩ ඉල්ලනවා ම සයක් පරිභෝජයටටඉල්වා තවත් සීයක් ඉල්න්නවා.ඉිනිසා ආයසරයක් ආර්ථිකය සමතුෘති මට්ටමට එනවා. ඒ සඳහාඩ සමාන ජව යුතුයි. මට මේක දුත්තරයක් දෙන්න මට කියන්න ආයසරයක් සීයක් ඉවත් වෙලා තියෙනවා වි්‍රෝල් සයි වියදංකරනවා නම සීයක් හැබැයි ඇතුළට එන්න ජ අපිතමු එකසය පණහයි කියලා ජඒ සය පණහක් කියෙනවා. ැ මට කියන්න ඉවත් වනා සීයක් වියදන් කර්ඩි රුණේ කියද දාහයි ආදායම් දාහ සීයක් වත්තුුණා වියදන් කරඩිතුරන්නේ නසය න පිටතින් අලුතෙන් එකතුවීමක් වෙනවා එකසය පණහාක දැන් කොච්චරක් ඉල්ලනවද බා්ඩ සේවාවලට නමසීයක් පරිබෝජට ඉල්ලනවා තවත් එකසය පණහක් ඉල්ලනවා. නමසය එකස පණහයි එක්දස් පණහායි. එහෙම නම් මේ නිමැවුම වැඩි කරන්න වේද අඩුකරන්නවෙේද. එ දාහක අපේක්ෂාති නිමවු මත්තියෙන් මොනොකරණ ලෝද වැඩික රටු වෙනවා.ඒසා එවැනි ආකාරයට නිතරම ආයත් ඉල්ලු මානුව සැපියවුම නිමැවුම හැඩ ගැස්ුවම් වඩ වෙනු. එහින්දා අපි මෙතින්දි සාකච්ඡා කරන්නේ සමතුලිත නිමැවු මට්ටම සමතුරිිත නිමැවුම් මට්ටම තීරණය වන්නේ ආර්ථිකයක ආදායන් වියදං ප්‍රවාහයන්ට සිදුවන සංකෝජනාත්මක ප්‍රසානාාතු බලපෑම් තුලනයක් වොන විටදී. එය අනුව ඒද සමතුරිත්ත කොන් දේසිය තමා W සමානජ වෙනවා එකතුවීම් ගිලිහීම් වලට සමාන විය යුතුයි කියන එක. හැබයිඩ වලට වඩාජේ වැඩ නම් ද ඉස්ස ලෝවන පැදිි කරජේ වැඩිනම් W විදිට ඉවතට යනවා සීයක් ඇතුළට එනවා එකසිය පණහා. එනිසා අපට වෙනවා නිමැවුම ො කිරක් කරන්නද වැඩි කරද.ඒ වගේම අනික් පැත්තෙන්ඩ වලට වඩා අජේ අඩුනං එලියට යනවා සීයක් ඇතුළට එන්නේ පණහයි එහමනො ඔබට පේනව ඇති එහනොත් අපි චක්‍රිය ප්‍රවාහයේ වයිදාහනං ඊත් දාහනං මලියි නමුත් මෙහෙ එලියට යනවා සීයක්. හැබ ඇතුළට එන්නේ පනහයි. ඒමන සියයක් ගිහාම් මෙතන වියදංකරතිය නමසයයි මේ පනහ නමසය පනහයි මේ නමැවුම නමසය පනහදක්වා සංකෝජනය කිරීමක් කරන්න වෙනවා.ඒය අවබෝධය ඔබලඟ අනිවාරයෙන් තියෙන්න ඕනේ. සමහරල්ුම් පහල බසි තරේ නිසා මර්ත නමවු මටම සංකෝජනය වවා. මේක සම අන්නන් ආර්ථිකය සමතුරිිත වෙනවා. ඔය මූලික දැනුම ඉතා වැදගත්ත ඔට කොහොමද සමතුරිිතයේ තීරණය වෙන්න කියන එක වයිවලට වඩ ඩිය නොත්කොම දඩු නොත්කොමද ්ලට වඩ යේ වැඩ නොත්කොම දඩුනොත්කොද ර ඒ සමතුරිිතේ තීන්ද ව ආකාරි ගඩාක් වැද ගත්තුවීමක් වෙනවා. ඒ අනුව තමා ඔබට හැම මේ සම්බන්ධයෙන් දෙන ගැටලුවක්ම සාර්ථක විසදඳ පුුවන් වන්න ඔය අවදධ තිුණුත් තනින් ඔ ැර වු. ඔට ඇත්තරම එක ගැට ලොක්වත් නිවැරදි විස ැනීම හැකාවක් නැතිව ඔබ නිශ්චිතව අවබෝධ වවෙන්න ඕන කොහොම සමතුලිද තින්දුවෙන කියනෙක් හොඳයි විදීම් කාාන්දු ඉම් ප්‍රේද සතු නිමවමටම තිරනේ ජාමීතික අපි ඉදිරිපත් කරන්න දෙ යන්න සාමාන්‍යයෙන් අපි දැන් මේ ගැනත් අවබෝධයක් ලබ්ඩ වෙනවා මට කියන්න මේ වියදම් තුළ සමහර වියදම් වර්ග තියෙනවා ආදායමානුව වෙනස් වන්නේ නැතිවියදම්. මට පුළුවන්ද කියන්න එවට නමක්. ආදායම අනුව වෙනසකට භාජනයවෙන් නැති වියදම්. එටැන ස්වාධීන විය දම් කියලාද පෙළ බු්වියද කියද කිය. ස්වාදීන වියදම් ඒව යම් අවස්ථාවක තීරණය වෙලා ආදායම අනුව වෙනස් නොවී තියෙනවා. සමහර වියදම් වර්ග තියනවා ආදායම අනුව වවාට කියන්නේ ටන්නම පෙළබූියදම්. සමහර වියදන් තියනවා ආදායම අනුව වෙනසකට භාජනය වෙනවා.ඒ පෙළ වෙනවා වෙනස් වෙනවා. ස්වා ඇත්තයි නොත් පරාඇත සුභාවයයක් තියෙන එකක් ම වෙනස් වෙනවා. න සමහර වියදම් වර්ග තියෙනවා ආදායම අනුව වෙනස් වන්න යම් අස්ථාව ත න හො න ද පුළුව. රිෝජය ෝ පරිබෝජන පැත් දෙකම තියෙනවා ඇතන රිබෝජනය බොහෝවිට අපි දන්න ආකාරයට ආදායමනුව වෙනස් වෙනවා. ඉතුරුණුත් වෙනස් වෙනවා මෙම ස්වාධීන කොටසකුත්තියෙනවා. ආයෝජනයේ ස්වාධීන වියද මන්ද පෙළමු වියදමන්ද. ආයෝජනයක ලබි කතා කරන්නේ ප්‍රාග්ධන බහණ්ඩ බිහි කරන ක්‍රියාවලයක්නේ රේ එක ස්වාධීන වියද මක් විද අපි කින්න පෙළම වේදමන්ද. එක අනිවාරෙන් ස්වාදන වියදමක්. හේතුව යම් අවස්ථා හිතන්න ඔබ මිලියන සීක ගොඩැගිල්ක් ගැන හිතන්නක මිලසේ ගොන්නනකිිල බිවිෙනවා. එක ආදායමනුව වෙනස්විියාව කරන්න යම් අවස්ථාවක මෙච්චර වියදමක් මේ අවරුදුදි දැරුවා එ ස්වාදින වියදම. රජීවියදංගත්තුත් එත්වාදීනයි මනිසුන්ගේ ආදායන් අනු රජීවියදන් වෙනස් වෙන නෑ. එවගේ අපි ගත්තුත් අපනයන ඒත්වාදී නයි. එහන් අප එකතුවීම් පැත්ත කතා කරපු ආයෝජන රජේවියදම් අපනන මෙ සියල්ල ස්වාධීන වියද. එට ඉතුරුම් බදු දෙබ දන්න ආදායමනු ඉතුරු වෙනස් වෙනවා අදමැනු බදු වෙනස් වෙනවා ආදායමනුව ආන වෙනස්ව වන්න පුළුවන් එසා ඒවා පෙළමු වියදා. එනිසා බලන්න මේඩ.ජ වල නිතරම ජේ කියන එක ස්වාදීන වියද මක් විදිට එන්නේ නිතරම ස්වාධීනවියදමක්කිදියටට එෙන්නේ හේතුව එක ආදායමානුව වෙනස්වම් වෙන නෑ ජේකයන්න උබදන්නවා අGXඩ වෙනස් වෙනවා W තුල තියෙන්නේ ස්ට ඉතුරුම් බදු ආනයන එසාඩ කියන එක නිතරම වෙනසකට භාජනයනු ආදායමානු ඒ අනුව සමතුරිිතු කොන් දේසේ වෙන්නේ මේජW වලට සමානවීම. එනිසා මේක ඔබට පැහැදිි වෙනව ඇති. ජ.හාඩ අතරතින සම්බන්ධී හැම් වෙලාවකදීම එදික තුළනේ වෙන අවස්ථාවේදී වයිවන් ලෙස සමතුරි තත්ත්වයට පත්ත්වීමක් වෙනවු. එනිසා ඒ අවබෝධය ඔබට තිබිය යුතුයි. සමහර ඉල්ලුම් සැියුම් වක්ක්‍ර විසින්ද සමතුරිත නිෙමවම නිරූපණය කරන්න පුළුවන් මනිිතන් මේක ඔබ නොදන්න දෙයක් නෙමෙයි සාමානයක ඔබ වෙළඳපුොළ ආර්ථිකයේද ඔබ දන්නවා ඉල්ලුම් වක්ක්‍රයයි සැපියුම් වක්ක්‍රයයි. තුළනේ වෙන චේදනයවනවස්ථාවේ දී සමතුිතය තිීරණය වෙනවා කියන එක. එනිසා සමහර ඉල්ලුම් වක්‍රේ වමේසිර දකුණට පහලට බැවම් වෙනවා සමහර සැපයවුම් වක්ක්‍රේ වමේසිර දකුණට ඉහරට ගමන් කිරීමක් කරනවා ඒ අනුව සමතුලිතය තින්දුවීමක් වෙනවා. මෙ හැම කොන්දේසියකින් එකම දේතමා සිදුවීමක් වෙන්. එනිසා අපි ඔය පැහැදිි කිරීම කරේ ආර්ථිකයක සාර්වාර්ථිකයක සමතුලිතය විධ ඇතිවලින් කහොමද ලබෙන්ෙන කිය පිළිබඳු. එනිසා මට මුලින් මයිසරයක් කියන්න මොකද කොන්දේසියක් වයි සමානයිඒ ඉලක් කොන්දේසිය ඩ සමානයිජේ අනිත් කොන්දේසිය අපි කිව සමහාර ඉල්ලුම සමහාර සැපයුමට සමානුවෙන් අවස්ථාවේදී සමතුරිිතය තියන්වීමක් වෙනවා හොයි අපි ඉලට කතා කරන්න උත්සාහදරන්නේ සාරව ආර්ථික සමතුලිත්ත විග්‍රහ කිරීමක්. සාරල සමතුලිතය ගැන තවත් ඉදිරියට විග්‍රහ කරනවා ආර්ථිකයන් විවිධ අන්සවලට කොටස් වලට බෙදීමක් කරලා හොයි. මට කියන්න අපි පොදුවේ ආර්ථික යන් වර්ගී කරණයක් කරුොත් එ අපි ආර්ථිකයන් පිළිබඳයම් උපකල්පනයක් කරුත් ආර්ථික අපි කොටස් දෙක්කට බෙදෙනවා. මෙ හැබයි මේ බෙදීම ය ප්‍රයෝක බෙදීමක් න මේ අප පහසුව තකා සිදුකරන බෙදීමක් ආර්ථිකය නි බෙදනවකොටස් දෙක්කට එකක් සරල මෙම ගත්තොත් සංගෘතාර්ථික හා විවෘතාර්ික විදිහයට අපි කොටස් දෙකට බෙදුවත් සංගෘථහා විවෘත්ත සමහරලම වැරදියට තේරුම් අරන්තියනවා මේ සංගෘතයි ආවුෘර්ථයි කියන්නේ දෙකක් කියලා න සංගුෘතා අවෘර්ත කියයන එකක් එක මොන වෙලා නැද්ද විවෘත වෙලා නෑ විෘ කියන්න වෙනයි මටැන මේ සංගුෘතයි විවෘත්තයි කියනක වෙනස් වෙන්න මොන සංකල්පය විවෘතාර්ථිකයක ආනයන හා අපනයන තියෙනවා නත් අවුරථත හෝ සංගෘතාාර්ථකයක ආනයයිපනයින නෑ දයි මටකයන්න සර ආර්ථිකයක් ගත්තුත් සරලාආර්ථිකයක් කියනකොට විශේෂයෙන් ඇතුළත් වෙන්නේ මොන කාරක දෙකද සරලාර්ථිකයක ඉන්නේ කවුරුන්ද. කුටුම්බ හා ව්‍යාපාර විතරයි. එතන විවෘතද අවෘතද විදෙසරදාමක් නැන විදිසන්සයන් නැකැන්නේ අවු එන සරලාර්ථකයකුත් ඇතටම අවුරුතායි පිරිසන්සයන් නෑ දෙක ඉන්න කුටුම්ඹ ව්‍යාපා පමණි. රජේ සහිත සංගවෘර්තාාර්ථිකයක් කියපු ගමන් එතනත් අවුරතායි. රජේ සහිත සංගෘතාාර්ථයක් කිව හම කුටුම්ඹ ඉන්නවා ව්‍යාපාරීවා අලුතය එකුතුර තියෙනවා රජයේ. ප මංවය කියපු දෙකම ආවර්ථනෝ සංවෘතයි දෙකේ විදේශන්සය නෑ. අනිත් අන්සේට කුටුම් ව්‍යාපා රජයට එකතු වෙනවා කවුද විදේ සංසයක් එතකොට මොකක්ද වෙන්නේ විවෘත වන ආර්ථකය. එහ ය පදන මෙ අයට තේ අපි සමතුරිතේ කතා කරයි යන්නේ මෙතනින් එහාට අපි මුලින්ම සරලා ආර්ථිකයක සමතුිතයේ පිඳව සාගච්ා කිරීමක් කරන්න බලමු. ආර්ථිකාපි කොටස් දෙක්කට බෙදෙනවා කුටුම්බ ව්‍යාපාර ඉන්න සර ආර්ථිකය කුටුම් ව්‍යාපාර රජයින් ආර්ථිකය. එක උක්කෝම සංගුෘුත්තයි අනිත්ක විවෘධ ආර්ථිකය හොයි. අත් මුලින් සරල් ආර්ථිකයක සමතුලිතේ විග්‍රහහි සාගච්චා කිරීමක් කරන්න බලාපොරොත්වීමක් වෙනවා සර ආර්ථික සමතුරිත විග්‍රහයේදී අපි ආයත්සැරයක් මුල ඉඳලා අපි චුට්ටක් සාකච්ඡා කිරීමක්කරුත් මටිකැන සර ආර්ථිකයක සමාහාර ඉල්ලුම නො සමහාර වියදම සඳහා ඉදිරිපත්වෙන පර්ශව දෙක කවුද කුටුම්බයි ව්‍යාපාරි කුටුම්බ මොනවාද ඉල්ලන්නේ පරිබෝජන බාන ව්‍යාපාරඉල්ල නෝවිමා එනිසා සරලා ආර්ථිකයක සමහාර වියදම හැදෙන්නේ ඊ සමානයි කියන්න. සීධන අයිවිතර පරිභෝජන ව්‍යපාර ඉල්ලුම් පරිභන භෝජන ඉල්ම් චර. සරලා ආර්ථිකයක ආදායම පරිහරණය වෙන්න මනව සඳහාවිතරද. කොටසක න්නේ කොටුම් භා ව්‍යාපා. එ ආදායමෙන් කොටසක් කොටුම් බාන්සේ ඉතුරු කරනවා නිත් කොටස කුටුම් බන්ස පරිභෝජනයට වැෑ කරනවා. වයි සමානයි සීධන ඒ මෙන්න මේ පදන මේ අර්ථය තමා අපි ආර්ථික සමතුරිිතය පිළිබඳ සාකච්ඡා කිරක් කරන්නුවෙන්. අද අපි දිගටම සාකච්ඡා කිරීම කරේ මේ සමාහාර ඉල්ලුම සැපයුම හා සමතුරිිතය පිළිබඳ මූලික සිද්ධන්ත ටික. අපි ඊළඟ එක්කෙන් තෞදුරටත් සාර්වාර්ථික සමතුරිත යි ආකාරයෙන්ද සතුරරිතයේ සිදුුවවෙන්න කියන එක පිළිබඳවත් ගුණකේ පිළිබඳවත් යෝගේම සංෘත්තාර්ථයක සමතුරරිතය පිළිබඳවත් සාකච්ඡා කිරීමේ බලාපොරොත්වයෙන් අද අපි පාඩම එමා කිරීමක් කරනවා අයිබෝවාන්